අනුපහා දුෂ්කර ක්‍රියා නොකොට බුදු විය නොහැකිද දුෂ්කර ක්‍රියා නොකොට බුදු විය හැකිද නොහැකිද යන මේ ප්‍රශ්නය මහා සච්චක සූත්‍ර අටුවාවෙහි මතුකොට එයට පිළිතුරු දී තිබෙන්නේ දුෂ්කර ක්‍රියා නොකොටද කොටද බුදු විය හැකි නිස්කිය හැකිය කියාය එසේනම් බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළේ කුමකටද යන ප්‍රශ්නය එහිම මතුකොට එයටද පිළිතුරු සපයා තිබේ. දෙවියන් සහිත ලෝකයාට තමන් වහන්සේගේ පරාක්‍රමය මේ දුෂ්කර ක්‍රියාවෙන් දක්වූ කලෙහි එය වීරිය කිරීමේ ගුණය උන්වහන්සේගේ සිතෙහි සතුටක් ඇති කරන්නක් වන්නේයයි සලකා දුෂ්කර ක්‍රියාව කළහයයි ඒ අටුවාවෙහි දක්වා තිබේ. බලසෙනග ගෙන යුද්ධ දෙක තුනක් කොට සතුරන් නසා තමාගේ පරාක්‍රමයෙන් රාජශ්‍රියට පැමිණි ක්ෂත්‍රියයා තමාගේ පරාක්‍රමය සිහි කරමින් මහත් වූ ප්‍රීතියක් ලබන්නේය. පරම්පරාවෙන් ආ රජය නිකම්ම ලැබූ තැනැත්තාට එබඳු ප්‍රීතියක් නොලැබිය හැකිය. එමෙන් දුෂ්කර ක්‍රියා කොට බුදු වූ කලෙහි තමන්ගේ වීරිය බලය පරාක්‍රමය සිහි කරමින් මහත් වූ ප්‍රීතියක් ලැබිය හැකියයිද කාරණය එහිම විස්තර කර තිබේ. පශ්චිම ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුනට ආදර්ශයක් දීම පිණිස දුෂ්කර ක්‍රියා කළ බවද කියා තිබේ. බුදුරජාණන් වහන්සේ සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරාද දුෂ්කර ක්‍රියා කොටම බුදු වූහ. අපට නිකම්ම දුකින් මිදිය හැකිදැයි සලකා ශ්‍රාවකයෝ මගඵල ලැබීමට වීරිය කරන්නාහ. ඔහු එසේ කොට මගඵල ලබා දුකින් මිදෙන්නාහ යැයි සිද්ධාර්ථ කුමාරයෝ දුෂ්කර ක්‍රියාව කළහ. යටත් පිරිසෙයින් සතියක්වත් දුෂ්කර ක්‍රියා කිරීම මහබෝසතුන්ගේ ධර්මතාවක් බව බුද්ධ වංශ අටුවාවේ දක්වා තිබේ. සිද්ධාර්ථ කුමාරයෝ සවසක්ම දුෂ්කර ක්‍රියා කළහ. අන්‍ය බෝධිසත්වයන් එතරම්ම දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කළ බවක් සඳහන් වී නැත. සිද්ධාර්ථ කුමාරයන්ගේ දුෂ්කර ක්‍රියාව එතරම් දීර්ඝ වූයේ අතීතයේ ජෝතිපාල නම් මානවකයෙකු වී මේ මුඩුහිස ඇතියහුට බුදු බවක් කොයින්ද බුදු බව පරම දුර්ලභ දෙයක් කියා කාශ්‍යප බුදුන් වහන්සේට අපහාස කිරීමේ පාපය නිසායයි අපදාන පාළියේහි මෙසේ වදාරා තිබේ. අච්ඡාහං ජෝතිපාලෝ කස්සපං සුගතං තදා කුතානු බෝධි මුණ්ඩස්ස බෝධි පරම දුර්ලභා තේන කම්ම විපාකේන අචරියං දුක්ඛරං බහුං චබ්බස්ස මුරු වේලායන් තතෝ බෝධි මාපා පුනී.